සමුහන්සුත් කලේකට නිතරම නිඳා පහස විඳින්නට සිද්ධ වීම එවැගේම පිරිස් බලය නොලැබීම වැනි තත්ත්වයන් ඇති වෙන්නේයි එවැනි අවස්ථාවක පුද්ගලික උපේක්ෂා සහගත වන්නේ කොහොමද යමෙක්ගේ පිරිස් බලය තීනවාද නැද්ද කියලා තීරණය කරන කාරණාත් ඒකත් අකුසල් විපාකයක්ම කුසලයක් තා අකුසලයක් දැන් අපි කියමු පිරිස් බලය තීනා ඉන්නවා කියන්නේ දැන් ওই දේශපාලඥය ලෝකේ ජීවත් වෙන්නේ අප්‍රමාණ පිරිස් බලය තීන අය එතකොට ඒගොල්ලන්ට පිරිස් බලය ලැබුණේ නෝන ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා නිසා නෙමෙයි ඒගොල්ලන්ට පිරිස් බලය ලැබුණේ කුමක් නිසාද ඒගොල්ලෝ පෙර ජීවිතේ හවුලේ දන් දීලා තිනවා නෝන බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලිව දේශනා කරනවා හවුලේ දන් දීම නිසා ලැබෙන ආනිසංසයක් තමයි සංසාරයේ යට පිරිස් බලය ලැබෙනවා තේරෙනවා හවුලේ දන් දීම ඒ හවුලේ දන් දෙනවා කියන්නේ මේ නෝන මෙහෙමයි දැන් ඔබතුමිය දානයක් දෙනවා දානයක් දෙද්දී දැන් ඔබතුමිය දානෙට රුපියල් 1000ක් වැය කරනවා තේනද දානෙට රුපියල් 1000ක් වැය කරලා දැන් ඔබතුමියට කවුරු හරි කියනවා අනේ මේ නෝනා මේ තනියම දන් දෙන්න එපා පිරිස් බලය ලැබෙන්නේ නැහැ ඒ නිසා මේක හවුලේ දන් දෙන්න කියලා ඔබතුමිය මොකද කරන්නේ තව දෙන්නේ හවුල් කර ගන්නවා හවුල් කරගෙන ඔබතුමිය මොකද කරන්නේ ඒ දෙන්නගෙන රුපියල් 250 250 ගන්නවා ඔබතුමිය රුපියල් 500ක් දානවා දැන් දානෙට කීයක්ද එකතු වෙලා තින්නේ 1000යි නමුත් ඒ දානේ හවුල් දානයක් නෙවෙයි නෝනා ඒක හොඳට තේරුම් ගන්නවා දැන් අපි වර්තමානයේ හවුල් දාන කියලා දෙන්නේ ඔන්න ඔහොම දාන තේරෙනවද දැන් එයා දානයක් දෙනවා දාන්න රුපියල් 1000ක් වැය කරනවා ඔන්න එයා හිතනවා නෑ නෑ මං තනියම දෙන්නේ නෑ මම මේක හවුලේ දෙනවා කියලා හවුලේ දෙනවා කියලා එයා මොකද කරන්නේ එයාගේ කෙන් 500ක් අඩු කරනවා අඩු කළා අර දෙන්නගෙන් 250 250 අරන් රුපියල් 1000ට දාන දෙනවා ඒක හවුල් දානයක් වෙන්නේ නෑ නෝනා හවුල් දානයක් වෙන්න නම් ඔබතුමිය රුපියල් 1000 නම් දානෙට වියදම් කළේ ඔබතුමිය 1000ම වියදම් කරනවා එතකොට අර දෙන්නගෙන් 250 250 ගන්නවා දැන් ඔක්කොම කීයද 1500 අන්න ඒක තමයි හවුල් එතකොට ඒ දානේ පිරි ඉතිරි යන්නා වූ දානයක් එහෙම නැත්නම් හවුල් දානය දෙනවා කියලා ඔබ වියදම් කරන කොටස අඩු කරලා තව කෙනෙක්ගෙන් එකතු කළායි කියන එක හවුල් දානයකට ආනිසංසයෙන්ද වැටෙන්නේ නැහැ හවුල් දානයක් නම් නිරතුරුවම ඔබ වියදම් කරන කාර්යය අනිවාර්යයෙන්ම ඔබ වියදම් කරනවා ඔබ අඩු කරන්නේ නැහැ අර දෙන්නත් ඒකට හවුල් කර ගන්නවා එතකොට දානය ප්‍රමාණය වැඩි වෙනවා ඒක පිරි ඉතිරි යන දානයක් වෙනවා ඒක තමයි හවුල් දානයේ ආනිසංස. එවැනි හවුල් දානයන් පූජා කිරීම නිසා ලැබෙන එක ආනිසංසයක් තමයි මනුෂ්‍ය ජීවිත ලැබුවත් තිරිසන් ජීවිත ලැබුවත් දිව්‍ය ජීවිත ලැබුවත් අපිට පිරිවර සම්පත්තිය ලැබෙනවා නෝන. සමහරු ඉන්නවා හවුලේ දානයක් දෙන්න කැමතිම නැහැ. තේරෙනවද? මොකක්වත් හවුලේ කරන්න කැමති නැහැ. යා තමා තනියම කරන්න ඕනේ කියන මතයෙන් ඉන්නවා. එතකොට එහෙම පින්කම් කළාම නෝනා ඒවා නිසා යාට ශාස්ත්‍රීය මනුෂ්‍ය දිව්‍ය ජීවිත ලැබෙනවා. නමුත් හුදකලා ජීවිත තමයි ඒගොල්ලන්ට ලැබෙන්නේ. නැත්නම් බොහොම කීප දෙනා ඥාතීනුත් සමහර අයට අඩුයි. සමහර නෑදෑයෝ අඩුයි. සමහරට යාළුවෝ අඩුයි. සමහරට පිරිවර අඩුයි. මේ හේතුන් සංසාරේ අපි තනියම දන් දීලා ලැබුවා වූ විපාකයන් නෝන. ඒ නිසා පිරිවර ශක්තිය ලැබෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හවුලේ දන් දීම් හවුලේ පින්කම් කිරීම ජීවිතයට එකතු කර ගන්න ඕනේ කියලා. එහෙම කළොත් තමයි අපිට පිරිවර සම්පත් කියන දෝය දේශපාලන ලෝකයට පිරිවර සම්පත් ලැබිලා තියෙන්නේ. ඒගොල්ල සංසාරයේ ආකාරයෙන් දන් දීපු ලෝකයාව එකතු කරගෙන ලෝකයාව හවුල් කරගෙන පින්කම් කරපු අය නෝන. ඒ විපාකයන් තමයි ඒගොල්ලෝ අත්විඳින්නේ.